සුබ දවසක් සියලු දෙනාටම. අද අපි වීඩියෝ එක කතා කරන්නේ win crypto කියන ඇප්ලිකේෂන් එක ගැන. මේ ඇප්ලිකේෂන් එකකින් අපිට තියෙන්නේ games ගහලා simple tasks complete කරලා සල්ලි එකතු කරන්න. ඉතින් ඔයාලට එකතු කරන සල්ලි USDT විදියට withdraw කරගන්න පුළුවන්. අවශ්‍ය නම් PayPal අරහත් ඔයාලට සල්ලි withdraw කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් link එක මම පහල description එකේ දාලා තියෙනවා. මගේ blog එක කරා ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ app එක download කරගන්න. ඉතින් app එක open කරගත්තට පස්සේ අපි දැන් බලන්න යන්නේ කොහොමද මේ app එකෙන් සල්ලි එකතු කරන්නේ කියලා. App එකේ home page එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට amount in your wallet කියලා තැනක් පෙන්වනවා. මෙතන balance එකක් තියෙනවා. මෙතන 0 කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට පුළුවන් මම ඔයාලට කිව්ව tasks complete කරලා coin එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ withdraw කියන option එකෙන් ඊට පස්සේ coins අපිට පුළුවන් USDT විදියට හෝ PayPal dollars විදියට මෙතනින් withdraw කරගන්න. ඉතින් USDT එකකට අවශ්‍ය වෙන coin ප්‍රමාණයත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ withdraw කරන එක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ accounts නැත්තම් කොහොමද හදාගන්නේ කියන දේවලුත්. ඉතින් අපි දැන් බලන්න යන්නේ කොහොමද මේකේ coins එකතු කරගන්නේ කියලා. මෙතන තියෙනවා play games skill option එකක්. මෙන්න මේක click කරන්න. ඊට පස්සේ අපිට මේ time එකක් count වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී විනාඩි 2ක time එකක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මෙතනදී මේ pick your favorite game category කියන තැනින් game එකක් තෝරගෙන play කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ game එක play කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ time එක 0 වෙනකන් ඉන්න ඔයාලට coins 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ විනාඩි 2ක් ඔයාලා මෙතනට ආවිල්ලා ඉඳියත් coins හම්බ වෙනවා. මේ games play කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර ඔයාලට නිකන් බලන් ඉන්න අපහසුයි නම් ඔයාලට පුළුවන් මේකේ තියෙන මේ game එකක් select කරලා play කරන්න. ඉතින් මම මේ game එක play කරන විදිය මේ වීඩියෝ එකදී පෙන්වන්නේ නැහැ. මෙතනදී coins 10ක් add වෙනවා කියලා තිබුණාට coins 10ක් හම්බ වෙන්නේ නැහැ. අර විනාඩි 2ක් open කරන් ඉඳියාම coins 2යි add වෙන්නේ. මම දෙපාරක් මේක open කරලා coin 4ක් හොයාගත්තා. ඊට පස්සේ මේ daily bonus එකකින් දවසට coin 10ක් හම්බ වෙනවා. ඒක collect කරගත්තා. පහලට ආවොත් තව මෙතන තියෙනවා scratch කියලා එකක්. මෙන්න මේක click කරන්න. ඊට පස්සේ card scratch කළා. මෙතනදී අපිට coins එකතු කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මට coins 7ක් හම්බුණා. ඒක මම මේ විදිහට add කරගන්නවා. ඉතින් දවසට cards 5ක් හම්බ වෙනවා. හරි. ඉතින් මට දවසට ලැබිච්ච කාඩ් පහම මම ස්ක්‍රැච් කරා. ඊළඟට ඕන නම් තව කාඩ් පහක් ඇඩ් කරගන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලලා මෙන්න මෙතනින්. ඊළඟට තියෙනවා මෙතන කැප්චර් කියලා ඔප්ෂන් එකක්. මෙතනට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේ උඩින් දාලා තියෙන කැප්චර් එක මෙතනින් ටයිප් කරගන්න. හරියටම කැප්චර් එක ටයිප් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක සබ්මිට් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මට දැන් coins 10ක් හම්බුණා. මම මේක මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ නැවත කැප්චර් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකත් මම කලින් වගේම ටයිප් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මට ආයෙත් coins 10ක් හම්බුණා. හරි. ඉතින් මේකේ ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ එකින් එක try කරන්න. මම හැම option එකක් ගැනම මේ වීඩියෝ එකේදී කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලටත් option ටිකක් ඉතුරු කරන්න නම් තනියම try කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි coins හොයා ගන්න විදිය තේරෙනවා ඇති කියලා හිතනවා. අපි දැන් බලමු කොහොමද මේ coins withdraw කරගන්නේ. ඉතින් මෙතන withdraw කියන එක touch කරන්න. ඊට පස්සේ මේකේ minimum withdraw එක ඔයාලට බලා ගන්න පුළුවන් dollars 1 අවශ්‍ය වෙනවා coin 15000ක්. ඉතින් USDT ගන්නව නම් ඔයාලට binance trust wallet tron link pro මේ විදිහට ඕන wallet එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් PayPal account එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලලා PayPal account එකක් හදාගන්න. මම link එක පහල description එකේ දාලා තියන්නම්. ඉතින් USDT ගන්නව නම් ඔයාලා binance wallet එකකටම ගන්න try කරන්න. මොකද binance එකේ P2P කියන option එකකින් අපිට පුළුවන් එක කෙලිම සෙල් කරන්න අපේ බැංක account එකට රුපියල් අරගන්න. කැමති wallet එකට ගන්න. මම ඔයාලට කිව්වේ binance එකට ගත්තොත් ලේසියෙන්ම මේ USDT එක රුපියල් වලට convert කරගන්න පුළුවන් නිසා. ඉතින් PayPal වලට ගන්නව නම් PayPal account එකක් හදාගන්න සිද්ධ වෙනවා. මම recommend කරන්නේ USDT විතර ගන්න කියලා. මොකද PayPal account එකක් සමහරට හදාගන්න බෑ, limit වෙන ප්‍රශ්න එනවා. ඒක නිසා ඔයාලට පුළුවන් USDT try කරලා බලන්න මේකේ withdraw method එක විදියට. ඉතින් මොකද හිතන්නේ මේ app එක ගැන? පහල comment section එකේ ඔයාලගේ අදහස දාගෙන යන්න මතක් කරන්න එපා. අපි අලුත් video එකකින් ඉස්සරහට හමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.